ये धम्मा हेतु पभवा तेसं हेतु तथागतास तेसं च यो निरोधो एवं वादी महाश्रमनो। ये धम्मा हेतु पभवा තමන්ට ඒක දැන් වුණත් තේරෙනවද දැන් මේ මොන හරි පේන දේවල් දැනෙන දේවල් චක්කු විඥාන ඇහැ අරමුණුක ඇහැ මුල් කරන් අරමුණු මුල් කරන් ඒ අරමුණු වල පොඩි වෙනසක් වුණා නම් ඒ පේන දේවල් වලත් වෙනස් වෙනවා පින්වත්නි එහෙම ඒක මේ හේතු සහගතව ඒව සිද්ධ වෙන්නේ ඉතින් මේ කන නාසය විශේෂ මෙහැනේ අපිට දැන් පේන්නේ ඉතින් ඒ ස්පර්ශයක් හේතු කරන් තමයි ওই දේවල් සිද්ධ වෙන්නේ ඒ ස්පර්ශය අපිට ඌමනා විදියට කන්ට්‍රෝල් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒක අපිට හිතෙනවා පොඩ්ඩක් එහෙම මෙහෙම ඔළුව හරලා බලන්න පුළුවන් වුණා කියලා අපි හිතනවා කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. හැබැයි මේක පෑ 24න් පවත්තක හිටපු දෙයක් තියෙනවද? මේ කියමුකෝ මේ ගාහරි මේ කැමරා එක මේ තව පෑ කීපින් හරි මම මේක දාලා යනවනේ. පෑ කීපින් හරි පෑ භාගින් හරි. එතකොට මෙහෙම කවදාකවත් බලාගෙන හිටපු දෙයක් තියෙනවද? මේ ලෝකයේ එහෙම රහක් වින්දේවත් නැහැ. කිසිම XP දවසක් ගෙවුවේවත් නැහැ. ඔක්කොම පින්වතුනි මෙහෙම නැති වෙන පැත්තකට තමයි අපි ජීවිතේ ගෙවාගෙන ආවේ. එහෙන් බලනකොට මේ එකක්වත් ඇති වෙලා නැති වෙන එකක් නම් ඒක පින්වතුනි කොච්චර සැපදායී වුණත් ඒව දුක කියනවා. දුක ගෙනාපු දෙයක් තියෙනවා නම් කවදාකවත් මමය මගේ කියන්න පැපෙන්නතුනි. සැප අනිත්‍යටපත් වෙන මේ බලන්න ටිකක් නිකන් නිෂ්කලංකව හිතන්න. මේ හැම දෙයක්ම මොනවා දැනුණත් මේ ඇඟේ රිදිලි හරි අමාරු හරි රස්නේ හරි නැති වෙලාම යනවනේ පින්ව නැති වෙන ස්වභාවයක් නේ තියෙන්නේ. නැති වෙච්ච නැති එකක් මේ ලෝකේ තියෙනවද? ඔහොම කල්පනා කරනකොට තමන්ට හුස්ම රැල්ල දැනේවි. අඩුගානේ මේ මොහොතේ තමන්ගේ ඇඟේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා තමන්ට අවධානයක් ගේවි. ඒ කායගත සතියෙන් කයස් පිළිබඳ සිහියෙන් තමයි අර යෝනිසෝ මනසිකාරයට පොඩ්ඩක් ලං වෙන්නේ. මෙතන මේ වෙලාවේ මොකක් හරි බලවේගකින් චිත්ත ශක්තියකින් මේ දේවල් මෙහෙම නිෂ්කලංකව තමන්ට ඒක එකපාරටම එන්න පුළුවන්. කොච්චර මේ සෙනඟක් හරි හැබැයි ඉදිරි කාලෙදි තමන්ට ඒක අනිවාර්යයෙන්ම ඇති කරන අවස්ථාවක් වෙන්න ඕනේ. කයට සිහිය පිහිටගෙන තමන්ගේ හිතේ මොනවද වෙන්නේ දැන් දැනෙන එක නොටිස් කරගෙන යන ප්‍රැක්ටිසස් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. ඉතින් ඉස්සරහට තව මෙහෙම නිෂ්කලංකව මගේ ඔළුවේ නම් තියෙන්නේ එහෙම වැඩියොතින් ආයි මේ පාර හිමාලයෙන් මොනවත් නොවිල සමහරට වඩින්න ඉඩ තියෙනවා අනිවාර්යෙන්. හැබැයි කියන්න දන්නේ මම ලෑස්ති. හැබැයි අඩු ගානේ අර සිතුවිල්ල අඩු වේවි. මම මෙහෙම හමු වෙන අවස්ථාවක් වුණා මේ පින් උතුම්ලත් එක්ක. මේක මට මිනිසුන්ට යහමින් දෙන්න බැරි වුණා කියලාවත් ඒ සිතුවිලි ටිකක් අඩු වෙයි අනිවාර්යෙන්. හැබැයි අනිවාර්යෙන්ම ඒ කොයි දේ කරත් මෙහාට වැඩියත් අරමුණ තියෙන්නේ මේ මිනිසුන් යෝගාවචරව කරලා හතර බ්‍රහ්මචාරී රැකගෙන ඉන්න පුළුවන් කෑම ටිකක් ලබාගෙන මෙහෙම පැදුරු දාගෙන හරි කට්ටියට සති ගණන් නැවතිලා පොඩ්ඩක් මේ මං වඩන විදියට මං කියලා දෙන විදියට මේ සූත්‍රයේ කමඨහනක් කරන එක ඒක මට කියලා ටිකක් වෙලා යන සූත්‍රයක් අරගෙන ඉඳ වෙනවා මාත් එක්ක උදේ හවස. ඒ ධාතු මනසිකාරය හරි ස්කන්ධයන් වශයෙන් හරි සලායතන වශයෙන් හරි මෙහෙම මම බලපු ක්‍රමයක් තියෙනවා පින්වතුනි. ඒවා මම නෙමෙයි මට ගුරු දේවයන් වහන්සේ මට ඔය ඒවා බලන්න කියලා. ඉතින් ඒක මට ඔළුවේ තියෙන. ඒතර මට බැඳෙන්නේ නැහැ ඔක හරියට අහු වුනම. ඊට පස්සේ ස්වාමීවංශය අවශ්‍ය නැහැ. සූත්‍ර තියෙනකල් Tamante ඒක වැඩේ කරන්න පුළුවන්. ඉතින් සූත්‍රය එහෙම ගුරු කරගත්තේ නැත්නම් අර හාමුදුරු හම්බෙන්න ඕනේ මේ ආරණ්‍යෙට මම යන්න ඕනේ කියලා දැන ඒක පින්වතුනි තාම මට නම් තේරෙන විදිහට බුදුන්ගේ නියම වදන අවබෝධ වෙලා නැහැ. ඒක ටෙක්නික් එකක්. එක්කෙනෙක් කෙනාට අවබෝධ වෙච්ච ක්‍රමයක් ප්‍රචාරය වෙලා යනවා මිස. ඉතින් සමාජකට මම කියුවේ පාලියෙන් තියෙන මේ දේශනාව ඒ පාලි භාෂෙන් තියෙන දේශනාව. හැබැයි සමාකය පාලියයි දේශනාවයි ගොඩක් දන්නවා. ඒක කමටහනක් කරගන්න ඇති තන්නේ. ඉතින් ඒක කොහොමද මට ගලපන්නේ මගේ ශරීරය දිහා බලන්නේ ඒ තුලින්. බලලා හරියට යහමින් බලලා Tamante ඒව හොඳට යහමින් බුද්ධ වචනේ බලනකොට හීනෙන් උත් අනිත්‍ය සංඥාව දැනේවි. එහෙම මට විච අවස්ථාවල තිබ්බා.